හයි ගයිස් කොහොමද ඔන්න මම ඔයගලන්ට තවත් වැදගත් වීඩියෝයක් ගෙනාවා බාහිරෙනික ඉන්න අයට මේක ඉතින් දන්න කට්ටියත් ඇදී නොදන්න කට්ටියට වැදගත් වෙයි කියලා හිතුණු හින්දා මම ගෙනාවේ වීඩියෝ එක මේක ඇවිල්ලා e-traffic app එක කියන්නේ බාහිරින් එකේ කියන්නේ වාහන සම්බන්ධව කියන්නේ driving license එක ඒ සම්බන්ධව ඕන වැඩක් මේ app එක හරහා කරගන්න පුළුවන් ලේසියෙන් accident report කරන්න ඒ වගේ ගොඩක් දේවල් මේ app එකෙන් පුළුවන් කියන්නේ අපිට බලා ගන්න පුළුවන් දැන් අපිට traffic accident report කරන්න ඕන නම් එතෙන් දිනන traffic accident service කියලා ඒකට ගිහිල්ලා report traffic accident කියන එක ගියාන් පස්සේ අපිට accident report කරන්න පුළුවන් දැන් මේකේ මේ app එකට log වෙන්න කියලා කියනවා එහෙම තමයි app එකට log වෙන්න තියෙන්නේ දැන් මෙතනින් ගිහිල්ලා අපිට traffic accident report කරන්න පුළුවන් කියන්නේ මෙතනින් අපිට ඒ කියන්නේ are there any injury result from traffic accident yes or no දෙන්න තියෙන්නේ අපිට ඉතින් injury මොන හරි තියෙනවා නම් ඉතින් ඒකල කියන්නේ 119 199ට call කරන්න කියලා එහෙම නැත්නම් අපිට මෙතනින් ඒ කියන්නේ වැරද්ද කරේ මම නම් මේක click කරන්න ඕනේ එතකොට ඔයාගේ වාහනේ වෙන කවුරු හරි හැප්පුවා නම් ඔයා නම් report කරන්න ඔයා මෙතන නිල් පාට කොටුව click කරන්න කොටුව click කළා මෙතන තියෙන ඉතුරු details ටික පුරවලා ඒ කියන්නේ vehicle nationality ඒ කියන්නේ මෙහි වාහනය වර්ග ගොඩක් තියෙනවා ඒ කියන්නේ සෞදි වාහන ඕමන් වාහන ඩුබායි වාහන ඉතින් මේ වගේ එතන ඒක තෝරලා vehicle number registration type එක ඊට driver ගේ details ටික දාලා mobile number email ඒ ටික දාලා මෙතන continue කරන්න තියෙන්නේ ඒ වගේ දෙයක් කරාම පස්සේ ඊට පස්සේ අපිට මේක කෙලින්ම පොලිසියට submit වෙනවා ඒතර photos ගන්න තියෙනවා තියෙනවා photos අරන් දාන්න තියෙනවා ඉතින් ඒ වගේ ලේසිය දැන් ඊට පස්සේ අපිට ඉතින් report tag ගන්න ඕන නම් ඉතින් පොලිසියට ගිහිල්ලා ඒ වැඩේ කරගන්න පුළුවන් ඊට පස්සේ insurance එකේ ඉතුරු වැඩිකට දැන් මම home එකට යන්නම් ඒ වගේ මේකේ තව ගොඩක් දේවල් තියෙනවා service තමන්ගේ traffic record එක බලන්න පුළුවන් ඒ කියන්නේ දඩ මොන හරි ගෙනන් ගෙවන්න තියනවද ඒ කියන්නේ මේක ඇවිල්ලා තා ඒ කියන්නේ අපේ නමට වාහනයක් තිබ්බත් ඒ සම්පූර්ණ ඩීටේල්ස් මේ ඇප් එකට එනවා මොකෝ අපේ ඩෙන්ටි නම්බර් එකත් එක මේ ඇප් එක ඒ ටික ඔක්කොම ලින්ක් කරලා තියෙන්නේ දැන් මට ඇවිල්ලා තියෙනවා ඩ්‍රයිවිං ලයිසන් එකේ දිනාර 13ක් තියෙනවා ඇවිල්ලා ඒක තියෙන්නේ ඩ්‍රයිවිං ලයිසන් එක අලුත් කරන්න කියලා මගේ එක එක්ස්පයර් වෙලා තියෙන්නේ එක්ස්පයර් වෙනවා ලබන මාසෙ ඒක එක්ස්පයර් කරන්න කියලා දැන් මට ඇවිල්ලා තියෙන්නේ දැන්ට වෙන මොකුත් නැහැ මම මෙහෙමම ඔයන ප්‍රයිවට් මේ තින්නේ මේ තින්නේ ඩ්‍රයිවිං ලයිසන් එක රිනියු කරන්න තමයි ඇවිල්ලා තිනු මට මෙතනින් මට රිනියු කරන්න පුළුවන් ඩ්‍රයිවිං ලයිසන් එක මෙතනින් කන්ටිනියු ගිහිල්ලා මට ගෙන්න ගන්න ඕන ඇඩ්‍රස් එක මෙතන දාලා ඇඩ්‍රස්ේ ප්‍රශ්නයක් නැහැ මොකක් වුණත් දෙන්න පුළුවන් තමන් දැන්ට ඉන්න ID තියෙන කියන ඩ්‍රයිවිං ලයිසන් එකේ තිබ්බ ඇඩ්‍රස් එකම ඕනේ මෙතන ඇඩ්‍රස් එකක් දාලා ඊමේල් එක දාලා මෙතනින් ගිහලා pay ගිහිල්ලා ඉතින් ඔයගොල්ලෝ කාඩ් එකකින් pay කරන්න පුළුවන් මේ වගේ මෙතනට ඇඩ්‍රස් එක දාගන්න තියෙන්නේ ඇඩ්‍රස් එක දාගෙන pay කියන එක ක්ලික් කළා ඊට පස්සේ මෙතනින් එනවා අපිට සල්ලි ගෙවන්න payment method එක debit click කරන්න ඕනේ ඊට පස්සේ මෙතන දෙන්න ඕනේ වාගේ කාඩ් එකේ details දෙන්න ඕනේ හරි payment එක වුණා your payment transaction has been completed successfully මේකේ අපිට tracking number එක ඒගොල්ලෝ තේවනා අපිට track කරත හැකි අපේ මේ කොහෙද තියෙන්නේ කියලා අපේ ලයිසන් එක බලන්න සාමාන්‍යයෙන් සතියක් දෙකක් ඇතුළත වගේ එනවා ඩ්‍රයිවිං ලයිසන් එක
රිසිට් එක මේ මේකේ ඩීටේල්ස් ටික ඔක්කොම ඊමේල් එකේ දාගත්තා. මේ විදිහට තමයි දින් ඩ්‍රයිවිං ලයිසන් එක රිනියු කරන්න දැහෙනම සෑහෙන ලේසි. මේ ඔක්කොම ඇප් වලට දාලා තියෙන හින්දා ඉතින් ඒ වගේ මේ ඇප් එකේ තවත් ගොඩක් දේවල් තියෙනවා. මෙතනින් ගියොත් අපි රිලේටඩ් සර්විස් වලට ගියොත් ඩ්‍රයිවිං ස්කූල් සර්විස්, එතකොට ඩ්‍රයිවිං ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න, එතකොට පේමන්ට් ඔෆ් ක්‍රිමිනල් ඕඩර්ස්, ඒ වගේ ගොඩක් දේවල් මෙතන එක තැනකින්ම කරගන්න පුළුවන්. තවත් ගොඩක් දේවල් තියෙන ඉතින් ඕකලන්ට බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය දෙයක් තමයි ඩ්‍රයිවිං ලයිසන් රිනියුවල් කරන එක. ඉතින් මං හිතනවා මේක ඕකලන්ට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් ළඟදීම හම්බෙමු.